ඔන්න ඉතින් waterfall hunting දෙවෙනි වීඩියෝ එක මේක. ඉතින් කලින් අපි පුණෑල්ලේ හිටියේ. ඉතින් දැන් ඉන්නේ රම්බෝඩ ඇල්ලේ. රම්බෝඩ ඇල්ල ටිකට් කවුන්ටර් එක ළඟ ඉන්නේ. ඇල්ල උඩ දින්න ඇල්ලට යන්න ඕනේ. ඉතින් ඔයාලට આવොත් මෙතන බයිසිකල් පාක් කරන්න පුළුවන්, වාහන පාක් කරන්න ඕන තරම් ඉඩ තියෙනවා. අපි යන් එහෙනම් පාරෙන් ටික දොරක් යන්න දෙනවා ඇල්ලට. ඇරියේ තමයි පාර තියෙන්නේ. මේක තමයි නුවරලි පැත්ත. අපි ආවේ මේ පැත්ත ඉඳන්. මේ පැත්ත නුවර. ටිකට් කවුන්ටර් එක උඩ. ඉතින් ටිකට් එකක් රුපියල් 50යි. ටිකට් එකක් ගත්තා. ෆොරින් කෙනෙක්ට රුපියල් 200යි. ඉතින් මේ පාරේ ටික දුරක් යන්න තියෙනවා. පටිපෙල හදලා දෙන්නේ උඩටම යන්න. අපි ඉතින් ටිකක් ඉක්මනින් ඉක්මනින් යනවා. මොකද මේ යන්න බෑනේ වැස්සාවත් එම්. ඒනෑදිරි පාර මේ වගේ ඉතින් උණබඳුරු වැදින් තමයි පාර වැටලා තින්නේ. ඒ වගේම ඉතින් බාල මහලු වැඩි හිටි පොඩි ළමයි ඔය ඕන කෙනෙක්ට නිදියල්ලට එන්න පුළුවන්. ඉතින් පඩි පෙළ තියෙනවා, ආරක්ෂිත වැටක් තියෙනවා. ඉතින් ලොකු අමාරුවක් නෑ එන්න. හෙල්මට් එක අතරේ නම අමාරු. ඒක නැත්ත තමයි. ඒ වගේ වන්න අර වගේ පල්ලේ තියෙන පාරයි. අපි පල්ලේට ගිහලා උඩට යන්නේ. උඩ දිනා view point එක. අතනින් ෆොටෝ එකක් ගන්න පුළුවන්. ඕන්න ඉතින් අපි දෙයල්ල මඟට ආවා.
දියල්ලේ සුන්දරත්වය බලාගන්න ඇතිනේ පහළින් කවුඩ view point එකක් තිනවා අපි යන් එනං ඒකට තමයි view point එක උඩම තියලා ඉතින් දියල්ල පොඩ්ඩක් අමුතු view එකකට මෙතනට පේනවා බලන්න දැන් අමුතු කෝණකින් දියල්ල පේනවා ටිකක් අපි දියල්ල මැද මට්ටමේ වගේ ඉන්නේ මාර ලස්සනයි ඒ වගේම කියන්න ඕනේ එන කෙනෙක් ඉන්නවා නම් මේ වතුර වලට බහින්න එපා මේ දියල්ලේ පහල වතුර වලවල් තියෙනවා ඒ වගේ නාන්නත් එපා පහල පහුගිය කාලවල ලඟින් නැති මේකේ එකපාර වතුර වැඩිලා මම මතක ඉතින් දෙන්නේ ගහගෙන යනවා ඉතින් ඒක කාගේ හරි ෆෝන් එක හම්බෙන් වීඩියෝ එකලා තිබ්බා ඉතින් ඒ ඇත්තටම මාර වතුර වාරකේ එකපාර වැඩි වෙන්නේ ඒක නිසා මේ එන කට්ටිය අනිවාර්යෙන් පරිස්සම් වෙන්න මේ වගේ දැන් ගලවතුත් බහින්න එපා ඒත් අපි දැන් නෑ උඩ පැති වලට වැහලා තිබ්බොත් මෙහෙට වැස්සේ නැතත් එකපාර වතුර වැඩි වෙනවා කොහොම හරි මේ තමයි රම්බෝඩැල්ල මාරම ලස්සනයි ඉතින් අද දවසේ අපි ආපු දෙවෙනි වෝටර්ෆෝල් එක ඉතින් ඔයාලා දෙවෙනි වීඩියෝ හැටියට තමයි මේක බලන්නේ තව එක වෝටර්ෆෝල් එකක් තියෙනවා අපිට යන්න ගැරඩිගිනි යන්න ඒකට යන්න කලින් මොනවා හරි කන්න ඕන උදේ උදේට මොකද කාලා නැහැ මොකද නුවරළියෙන් එද්දි මාර සීතලක් තිබ්බේ උදේ අපි ආවේ නුවරළියෙන් 8යි ගානකට විතර 9ට වගේ මාරම සීතලක් තිබ්බේ ටික වෙලා මෙතන ඉඳලා දැන් ආයි පල්ලෙහාට බහිනවා ඊපස් මොනවා හරි කාලා අපි ඊළඟ වෝටර්ෆෝල් එක බලන්න යන්න ඕනේ සහන්වල්ලේට ෆොටෝ එකක් දාගන්න ඕනලු පේනවනේ මේ මාව එක්ක යනද නගින්නත් බෑ බම් මේකේ ඉතින් මේ මෙන්න මේ ගලේ නැගලා ෆොටෝ එකක් දාගන්න ඕනලු බලමු අපි හොඳට තියෙද කියලා හරි එහෙනම් මේ වීඩියෝ එක විතර ඉවර කරන්න හදන්නේ මොන රම්බුඩ ඇල්ලත් ඔයාලට දෙන්නවා ඉතින් මන්නම් කියන්නේ මේ දියල්ල බලන්න එන්න අපහසුයක් නැහැ ඉතින් ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඌණ ඇල්ල බලන්න යන්න තමයි පොඩ්ඩක් අමාරු වර පාර නැති නිසා මේක නම් පටිපල හැදලා තියෙන්නේ එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක හම්බෙමු ඊළඟට අපි ගැරණිගිනි ඇල්ලට යන්න ඕනේ මෙතනින් දැන් ටික දුරක් යන්න තියෙනවා මම හිතන කිලෝමීටර් 14ක් 16ක් වගේ තියෙනවා යන්න මොකද අපි උස්සල්ලාව ටවුන් එකට මම හිතන්නේ ඔව් එතනට ගිහිල්ලා එන්න මාත් හරියට පාර දන්නේ නැහැ ඉතින් කොච්චරලා බලහිටත් එපා වෙන්නේ නැහැ ඉතින් අර වතුර වැඩි නිසා මාර ලස්සනයි එහෙනම් ඉතින් කියන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න මේවා විඳින්න අපි කොච්චර වීඩියෝ කරත් ඉතින් ඒ වගේ ලස්සනටි වීඩියෝ එකකින් ගේන්න අමාරුයි හරි එහෙනම් ඊළඟට ගැරන්ටි ඇල්ලෙන් හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ එහෙනම් ඔක්කොම ගිහින් එන්න